පින්දිතයන් ගැන සිහිපත් කරන ගමන් ඒ කරපු අයට දඬුවම් නොදුන්නොත් සමේ ඉදිරියට මේවා දිගටම වෙනවා කියන එක අනිවාර්යෙන් මට කිසිම සැකයක් නැතුව කියනවා. අපි මේ නැති වෙච්ච සුළු කොටසෙන් මට ලසන්තලි නඩුවෙන් ගැන කියන්න පුළුවන්. උසාවියට බී වාර්තාවලින් වාර්තා කරලා තියෙන විදිහට කවුද දැනේ කියන එක දන්නලා තියෙනවා. කරපු අයගෙන් දෙන්නේ මේ පිටරට යවෝ රජයෙන් පටිගෙවල. ඉතින් මේක බී වාර්තාවලින් උසාවියේ තියෙනවා. කීත් නොයාගේ නඩුවේ කීත් නොයා අඳුනගත්තා. ඒකත් තියෙනවා. දැන් අපි මේක කරන ලොකෙරුවාට අනිත් රටවල් වලින් මේවා පොඩ පොඩ ඉස්සරහට ගේනවා. දැන් අපේ දේශපාලන ක්‍රමය හැදිලා තියෙන විදිහ බලය තියාගන්න නම් ඒවා පැත්තකට දාන්න. හැබැයි පිටරටින් ගෙනල්ලා කිව්වොත් මේවා මේවා කරන්න කියලා එතකොට අපේ ජනතාවත් පුරුදු වෙලා තියෙන්නේ පිටරටින් සහන දෙනවනේ මේවා කරුවොත් එතකොට කමන්නේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අපි පාලකයෝ පත් කරගන්නේ මේ තීරණ ගන්න නෙවෙයිද කියන එක. දැන් පැරණි කාලේ වගේ නෙවෙයි ලෝක ප්‍රජාවට බොරු කරන්න බෑ. ඒගොල්ලෝ දන්නවා. හැබැයි ජනතාවට අසහනයක් වෙන විදිහට තීරණ ගන්න අකමැති. මට මතකයි මේ හිටපු ප්‍රතිතුමේ කියනවා මේ නායකයෝ වැරදි මෙහෙම කරනකොට ජනතාවට පීඩා විඳින්න අවශ්‍ය නැහැ, ඒ නිසා අපි යම් යම් විදිහෙන් උදව් කරනවා කියන. ඒ තානාපතිතුමාව මට දවසක් සැරයක් කියනවා කාලෙකට පස්සේ. හැබැයි දෙවනි වරටත් ඕගලන්ගේ ජනතාව ඒ වැරදි කරපු පාලකයෝම පත් කරනවා නම් එහෙනම් අපෙන් බලාපොරොත්තු වෙන්න එපායි කියනවා. ඉතින් ඒකත් අපි පිළිගත්ත යුතුයි. එක දෙයක් මතක තියාගන්න, මේ අය සියදී නසා ගත්තා නෙවෙයි, කවුරු හරි මැරුවා. ඒ මරපු අය තාම නිදැල්ලේ ඉන්නවා. තොට අපේ සමාජයේ මිනි මරපු අය ඉන්නවා යම් යම් තරාතිරම් වල. ඒගොල්ලෝ උපදෙස් දෙන්නේ නැති. හැබැයි කල්පනා කරන්න, බලය ඇති අය උපදෙස් දුන්නාම මේ අයව කවුරුත් අඳුරන්නේ නැති අය තමයි ඇවිල්ලා සුඛානම අඳින්නේ. ඒ වගේ තැනකට අපි පත් වෙලා තියෙනවා. සත්තුන් තම ජාතිය මරන්නේ මිනිස්සු එතනට තල්ලු වෙලා තියෙනවා. අපි ජනමාධ්‍ය වේදින් නැතිට සමාජය පෙළගන්නන්න අවශ්‍යයි. චරිත ඝාතනය කරන්න අනවශ්‍යයි. තමන්ගේම මේ අර පීරස් ලාගේ හැදුන නීති පද්ධතියක් අවශ්‍යයි කියනවා. ඒකෙන් පිටුපාන අය ජනමාධ්‍යම කතා කරලා හරිගස්ස ගන්නවා. ඒක මම අපි ඉඳද්දි පබ්ලිෂර්ස් ඇසෝසියේෂන් එඩිටර්ස් ඇසෝසියේෂන් එකේ අපි ආධාර ධර්ම පද්ධතිය ඇති කරා. මමමයි ඒක අස්සක් කරේ. හැබැයි ඔය නීති ඔය කියන හැමදේම ලංකාවේ තියෙනවා. ඔක්කොම තියෙනවා. හැබැයි පාවිච්චි කරන්නේ අවශ්‍ය වුණාම විතරයි. ඒ අවශ්‍ය වෙන්නේ මොකටද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් තියෙනවා. දියුණු රටවල් වල තියෙන ඔක්කොම මේ නීති රීති තියෙනවා. අපිට අලුතෙන් ව්‍යවස්ථාවක් ඕනේ නැහැ. අපි හදනවා. මේ ව්‍යවස්ථාවෙන් හදන්නේ යම් කිසි එකක් දෙකක් තුනක් විතරයි. අපේ ගම්ම කැමි මට්ටමේ ඒක වෙන්නේ නැහැ. අද හැබැයි වෙලා තියෙන හැටියට මම ඉතින් පත්තර දෙක තුන මම 1979 ඉඳන් මේ කලාවේ හිටියා. සිත්තර කුමරි සත්සිරි ඔය ඔක්කොම කෙරුවේ මම. ගුරුදාස් දේවගේ මහත්තයා, බන්දුල පත්මකුමාර මහත්තයා, බන්දුල හරිචන්ද්‍ර ඔය කට්ටිය ඔක්කොම මය ළඟ වැඩ කරේ කාලේ. මට අවුරුදු 28යි පටන් ගන්න. දැන් වෙනස්. දැන් මම ඉරිදට ඇවිදන් යනවා, බයිසිකලෙන් යනවා, ගිහින් පත්තර තට්ටුවල බලනවා. මට අරන්න හිතෙනවා. සමහර පත්තර මුළු ලංකාව විකිණෙන්නේ 1500යි. මගේ තක්සේරු වරනවා. වැඩියෙන්ම විකිණෙන පත්තරේ අද 58 අඩුවට බැහැලා තියෙනවා. ලැජ්ජයි. ඒ කියන්නේ ජනතාවගේ එක අතකින් විශ්වාසය නැති වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ආර්ථිකයේ හැටියට පත්තර බලන්න අවශ්‍ය නැහැ. ස්මාර්ට් ෆෝන් එකේ බලන්න පුළුවන්.
තව කෙනෙක් මගෙන් ඇහුවා අද ඔයා හිතන විදිහට ලසන්ත ජීවිතයක් හිටියනම් මොකද තත්ත්වය කියලා මම ඒක හරියට අද සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට ඇවිල්ලා ටෙස්ට් මැච් එක ගන්න ගිහුවා 108යි වයස ඉතින් කොහොමද හැබැයි සමස්තයක් වශයෙන් ජනමාධ්‍ය ඒ පටන් ගත්ත ගැම්මෙන් හැදුනා නම් සමහර විට මේ තත්ත්වයට ඉන්නේ ඇයි සමහර විට ජනතාව ඇහුම් කන් දෙයි සමහර විට දේශපාලකයන්ට ඇහුම් කන් දෙයි මම වැඩි දීර්ඝව කතා කරන්නේ අපි එතකොට කල්පනා කරනවා කොහොමද මේ රට ඉදිරියට ගෙන යන්නේ ලසත්තලා මේ අනිත් ජනමාධ්‍ය වේදීන් කල්පනා කරපු ස්ථානයට ගෙන එන්නේ කොහොමද මම ඉතින් කොටගෙන ඉපදිලා ඉස්කෝලේ කොටගෙන ගිය නිසා කවුරුත් දෙමළද සිංහලද මුස්ලිම්ද ලන්සිද කියන එකේ අපිට තේරුණේවත් නැහැ ඒක අපි එකට ඉස්කෝලේ ඇවිත් ඒකට ඒක තේරුණේවත් නැහැ ඉස්කෝලෙන් අයින් වෙලා වෙන වෙන වෘත්තිගත වලට ගියාම තමයි තේරුණේ මේකේ බලය තියෙන බලවත් ප්‍රශ්න මගේ දැනුම හැටියට මේක සමහර විට සමහර අය වාද විවාද කරන්නේ හැබැයි අපි අද වැටිලා තියෙන තත්ත්වෙන් ගොඩ එන්න නම් ලංකාවේ තියෙන හැම ඉස්කෝලෙම පළවෙනි පන්ති අපි මේ මම නිකන් කියන්නේ අපි තක්සේරුවක් කරුණා වටේ ගිහින් ඇහුවෝ ගැමි මට්ටම පළවෙනි පන්තියේ ඉඳන් ඉංග්‍රීසි මාධ්‍යම උගන්වනවා දෙමළ සිංහල මුස්ලිම් ඔක්කොම ළමයි එක පන්තියේ ඉඳන් පටන් ගන්නවා එහෙම නොකර මට නම් තේරෙන්නේ නැහැ මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක සමහර අය කියාවි දැන් අපි කරපු තක්සේරුව අනුව මම දේශපාලනඥ මාතෘ දෙතුන් දෙනෙකුට කිව්වා මම කලින්ම කියනවා ඉතින් මේ ඒගොල්ලෝ එයා කිව්වා මේ ඔක්කොම කිව්වොත් අපේ ස්වාමීන් වහන්සේලා කැමති වෙන්නේ ජීවීපි එක කැමති වෙන්නේ නැහැ මම කිව්වා මේ දේශපාලනේ නායකයෙක් වෙනවා නම් අමාරු තීරණ තමයි ගන්න පුළුවන් වෙන්නේ. ලේසි තීරණ ගන්න හැමෝටම පුළුවන්. ඒ වායේ කියනවා නම් ඉංග්‍රීසි ඔයකට ප්‍රශ්නයක් තියෙනවා කියලා. කියන්න මේ දෙමව්පියෝ කියන්නේ ඕනේ කියලා. ඕගලගේ ළමයි නෙවෙයිනේ. ඒගොල්ලන්ගේ ළමයි. එහෙම නැතුව ඉදිරියට රැක්ෂාවල් හොයාගන්න බැරි වේ. අපි අද තොරතුරු තාක්ෂණය අරක මේක කිව්වට තව අවුරුදු 15කින් තියෙන රැක්ෂාවල් මොනවද කියලාවත් හිතාගන්න බෑ. කාටවත් කියන්න බෑ. එච්චර විගාට වර්ධනය වෙන නිසා ඉතින් අපි තාම තේ රබර් පොල් අතින් කඩන්නේ තාම ගස් නැහැ මැෂින් එකක් ගේන්න ගත්තොත් කියනවා බෑ මිනිස්සු රසායන දෙන්න ඕනේ ඉතින් ඒක රසායන දෙන්න ඕනේ හැබැයි අද ලෝකෙට හරියන රසායන වේකට තමයි මේ අය හැමෝම කෑ ගහන්න ගත්තේ ඒ කාලේ ඉඳන් දැන්වත් ජනමාධ්‍ය වේගින් හැටියට අගකීමක් බාර ගන්න මේ අය ඉදිරියට ගෙන අපිට ඉදිරියට ගෙනියන්න හැබැයි මේවට මේ අය නැති වෙන්න හරි වචනේ නියෝග දුන්නා හරි කරපුවා හරි උසාවියක මගින් වැරදි කරුවක් කරන්න අවශ්‍යතාවය ඒ ගැන කතා කරන එක නවත්තන්න එපා අද මේ වගේ මෙහෙම එකතු වීමක් ලෑස්ති කිරීමක් ගැන මම සතුටු වෙනවා අපි අපෙන් පටන් ගමු පිටරටේ අය හැම වෙලේම කියනකන් ඉන්නේ නැතුව